ඒ දිනේදී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව හා සමැදිව 202 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට වාර්තා වුණා. ඒත් එක්ක 1034ක් සම්පූර්ණයෙන් එම පොකුර හා සම්බන්ධව කොවිඩ් ආසාදිනේ විසිටිනු ලබනවා. මේ අනුව ඒත් එක්කම තව එක කාරණයක් තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එක්කෙනා දෙනදා මේ සේවක සේවිකාවන්ගේ කොවිඩ් ආසාදිනේ වූ බවට වාර්තා වුණා. ඔව්. ඉතින් එබැවින් අපිට කියන්න තියෙන්නේ ඉදිරි දින 7 ඇතුළතදී යම්කිසි පුද්ගලයෙකු විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පිටත අයවලුන්ගෙන් මේ හා සම්බන්ධව සම්බන්ධ වෙලා හිටියනම් බොහෝ දුරට ඉදිරි දින 7 තුළදී ඔබට ඔබ සම්බන්ධ වෙති විද්‍යානම් කුයි සාසාදිනේක වීමට හැකියාව තිබෙනවා නම් ඒ ඒ දින 7 ඇතුළත දැනගන්න හැකියාවක් ලැබෙයි. කෙසේ වෙතත් බ්‍රැන්ඩ් මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව සේවය නියුතු අයවලුන් සමග පසුගිය දින 10 කාලය තුලට යම් කිසි ආකාරයේ හමුවීමක් සිද්ධ වුණා නම් ඔබ අනිවාර්යයෙන්ම ඉදිරිපැත්තට ස්වේච්ඡාවෙන් ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීම ඉතාමත් සුදුසු වෙනවා. ඒත් එක්කම තවත් මෙම ආයතනයේ සේවකයන් සුළු පිරිසක් අද උදෑසන රැගෙන යාමට නියමිතව තිබෙනවා. ඒත් එක්ක මේ ආයතනයේ ස්ථිර නොවුනත් යම් කිසි සේවක සංඛ්‍යාවක් ඊයේ සුළු පිරිසකගේ PCR පරීක්ෂණය කරන ලැබුවා. නමුත් සිර සේවකයන් සියෝ දෙනාගේ වගේ මේ වෙන විට PCR පරීක්ෂණ කරලා ඉවරයි වාර්තා ලැබිලා තියෙනවා. ඔවුන්ගේ තව සුළු සංඛ්‍යාවක් ඕනනම් මේකට මෙම ආසාදිතය සංඛ්‍යාවට එකතු වීම හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මෙම කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශවල හිටපු අයවලුන් මෙහි මේ ආකාරයට ආසාදින වීමේ හැකියාවක් තිබෙන බැවින් ඔබ නිවෙස් වලට වෙලා සිටීමටත් විශේෂයෙන්ම ඉදිරි දින කිහිපයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා PCR පරීක්ෂණ කර ගැනීම ඉතාමත්ම සුදුසු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වන විට රෝහල් සඳහා ඒ දාර්ධාව වැඩි කරලා තියෙනවා අපි. නෙවිල් ප්‍රනාන්දු රෝහලත් මේ වන විට අත්කරගෙන තිබෙනවා ප්‍රතිකාර කරන රෝහලක් බවට. මේ අනුව රෝහල් වල තත්ත්වය අපිට මේ සංඛ්‍යාව හසුරා ගැනීමට හැකියාවක් තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වල 8000කට අධික සංඛ්‍යාවක් පේවස්සදී නිරෝධායන වෙනවා. කෙසේ වෙතත් මොන සංඛ්‍යාවක් නිරෝධායන ලක් කිරීමට සිදු වුවත් අපි අනිවාර්යයෙන්ම උන් සියලු දෙනාම නිරෝධායන කිරීමටත් අපි කටයුතු කරනු ලබනවා. Breaking.lk.